සුබ දිනයක් වේවා මිත්‍රෝනි. මේ වෙනකොට ඔබ කවුරුත් දන්නවා ඔහුට පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා විදිහට නාමල් රාජපක්ෂ නම් කරපු බව. නමුත් මේක පිටිපස්සේ තියෙන ස්ටෝරි එක ඔවුන් ගොතපු ඩ්‍රාම එකක් කියන එක හොඳටම පැහැදිලි වෙන කරුණු කීපයක් තියෙනවා. ඒ කියන්නේ පොහොට්ටුවේ මහලේකම්වරයා කියනවා, ඒ කියන්නේ මේ මහලේකම් සාගර කාර්යවසම් කියනවා, මාධ්‍යයටත් අවසා සිටියේ හැමදැනම කියනවා, 6 වෙනිදා හවස දමික පෙර නිල වශයෙන් ලිඛිතව ලියුමක් ඉදිරිපත් කරා අපිට ජනාධිපතිවරණයට ඔහුට පෞද්ගලික හේතුවක් හින්දා ඉදිරිපත් වන්නට අපහසු බව කියලා. අන්න ඒක හින්දා දැන් 17 උදේ මේ උසවේ සංවිධානය කරලා ඉවරයි, 6 හවස තමයි ධම්මික කියන්නේ තමන්ට ඒ පෞද්ගලික හේතු හින්දා ඉදිරිපත් වෙන්නට බැහැ කියලා. ඊට පස්සේ අපි දිනේෂ් ගුණවර්ධනට කතා කළා. ඔහුත් අදිමදි කළා. ඒ වගේම මේ වෙනකොට කවුරුත් දන්නවා දිනේෂ් ගුණවර්ධන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දෑත් ශක්තිමත් කරන්නට ඔහුත් ඔහුගේ පක්ෂයත් ඒකමතිකව අනුමත වෙලා දැන් ඔවුන් රනිල්ට සහාය දෙන්නට වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒ අතරතුර මේගොල්ලෝ කියනවා මේගොල්ලෝ දිනේෂ්ටත් කතා කළා කියලා. ඔහුත් අදිමදි කරපු හින්දා අවසානයේදී නාමල් මේ රාජපක්ෂව අපි මේ උසවේ සංවිධානය කරලා 7 වෙනිදා උදේ තියෙන හින්දා ඔහුව ඉදිරිපත් කළා කියන කටයුත්ත තමයි කාරණේ තමයි මේ පොහොට්ටු පක්ෂයේ මහ ලේකම්වරයා වන මේ සාගර කාර්යවසම් කියා හිටින්නේ. ඒ වගේම අද උදේ වෙනකොටම ධම්මික පෙරරා මේකට ඉදිරිපත් නොවන බවට එවපු ලිපිය පවා දැන් සමාජගත කරලා තිනවා මේ ස්කියුස් එකක් විදිහට. මේක තනිකරම ඩ්‍රාම එකක් මිත්‍රවරුනි. මේක මේ ස්ක්‍රිප්ට් එකට තමයි ගියේ. ඒ කියන්නේ දැනට සති 4ක වගේ කාලයක් ඉඳලම බැසිල් පොහොට්ටුවේ අය නාමල්ල ප්ලෑන් කරා අනිවාර්යයෙන්ම නාමල් රාජපක්ෂ මැතිවරණයට ඉදිරිපත් කරන්නට ඕන කියන කාරණය හිතේ තියාගෙන තමයි බැසිල්ලා වැඩේ ඇදගෙන ගියේ. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට නාම යෝජනා බාර දීලා අප තැම්පත් කළාට පස්සේ රනිල් වික්‍රමසිංහ විඩෙන් විඩේ පොහොට්ටුව මුණ ගැහිලා අවසානදී මහින්ද රාජපක්ෂවත් මුණ ගැහිලා තමන්ට සහය දෙනවද කියන එක ඒ කාරණය පිළිබඳ ඇහුවහම මේගොල්ලෝ පොඩ්ඩක් ඉන්න අපි දෙනවා බලමු ගගා මේ වැඩේ ඇද්දා. ඒ අතරතුර බැසිල් හැමතිස්සම යෝජනා කළේ පාර්ලිමේන්තුව විසුරවන්න. රනිල් ඒකත් අපි බලමු කියලා රනිල්ගේ ගමන යන්නට ඔහු හිමින් වැඩේ කරගෙන ගියා. අවසානයේදී රනිල් පාර්ලිමේන්තුව විසුරවන්නේ නැති බව තේරුණාට පස්සේ බැසිල්ලා අනිත් පැත්ත ගෙවුවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම නාමල්ව මැතිවරණයට ඉදිරිපත් කරන්නට තීරණය කරලා. නමුත් ඒගොල්ලෝ ඒ බව හංගවලා අපි ළඟ අපෙන් පක්ෂෙන් කෙනෙක් ඉදිරිපත් කරනවා. පොහොට්ටුවේ පාක්ෂිකයන් බලාගෙන ඉන්නවා කවුද ඉදිරිපත් කරන්න කියලා. ඒ පාක්ෂිකයන්ට අසාධාරණයක් කරන්නට බෑ. පසුගිය ජනාධිපතිවරණේ ගෝඨාභයට 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නා. ඉතින් ඒකෙ හින්දා පොහොට්ටුව පාක්ෂිකයෙක් මේ පාක්ෂිකයන් වෙනුවෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නටම ඕනි කියන කාරණය රනිල්ට සහ සමාජයට ඊතු ගැන්නුවා. අවසානයේදී දැන් අපි ළඟ හොඳ බුලට් බඩු 4ක් ඉන්නවා කියලා තමයි මහින්ද හැමතිස්සම කිව්වේ මාධ්‍ය අහනකොට. ඒ වගේම නාමලුත් කිව්වා අපි ළඟ ඉන්නවා කෙනෙක්. බැසිලුත් කිව්වා මාධ්‍ය අහනකොට අපි ළඟ ඉන්න කෙනා දිනින් අපේක්ෂකයා ඉන්නේ, අපි ඒක වෙලාවට ඉදිරිපත් කරන්නම් කියලා. කවුරුත් හිතුවේ ධම්මික කියලා. නෑ, බුල්ෂිට්. මේක ඩ්‍රාම එකක්. ඔවුන් ධම්මිකව පෙන්න කාලය ගත්තා. අවසානයේදී අපිට ওই දැන් ওই බුලට් බඩු 4ක් ඉන්නවා කිව්වට අපි කවුරුත් දැක්කේ නැහැ නේද? අනිත්ම අහලත් තිබෙන්නේ නැහැ කවුද කියන එක. දැන් කියනවා අන්තිම මොහොතේ 6 වෙනිදා හවස ධම්මික පෙරරා පෞද්ගලික කාරණයක් හින්දා මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නට බැහැ කිව්වා. අපි දිනේෂ් ගුණවර්ධනගෙනුත් ඇහුවා. ඔහුත් බැහැ කියන හින්දා තමයි මේ නාමල්ල දැම්මේ කියන මේ ඩ්‍රාමා එක මේ බොරුව සමාජයට ප්‍රචලිත කරන්නට එක්ස්කියුස් එකක් අරගෙන නාමල් ආවේ ඇයි කියන එක මේ සාධාරණීය කරන්නට උත්සාහ කරනවා. නෑ, මේක වුන් සූදානම් වෙලා කල් යල් ඇතිව කරපු දෙයක්. දැන් නාමලුත් හිතනවා ඇති එක පැත්තකින් ඔව් මං ඉදිරිපත් වෙනවා බය නැතුව. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ 17 පාරක් 18 පාරක් මැතිවරණ වලදී අන්ත ලෙස පරාජයට පත් වුණා නම්
අවසානයේ දිනන්නට බැහැ කියලා මැති ජනාධිපතිවරණ වලදී පොදු අපේක්ෂකයෝ දැම්මනම් සරත් පොන්සේකලා දාලා මෛත්‍රී පාල සිරිසේනව දාලා ට්‍රයි කරා නම් මාත් ඉදිරිපත් වුණා මොකද? මම පෙරදුනත් මොකද? එහෙම හිතනවා ඇති. අනිල්ට 1000 පාරක් පරදින්නට පුළුවන් නම් මං එක පාරක් දෙපාරක් තුන් පාරක් කීපාරක් පරදුනත් මොකද කියලා මිනිස්සයා ධනාත්මකව හිතන ඇති. නෑ. මං කියන්නම්. ඇයි මේ පාරම මෑන්ස් නාමල් රාජපක්ෂ මේ මැතිවරණයට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ කියලා. මිත්‍රවරුනි, දේශපාලන විශාරදයන්, ඒ වගේම වැඩිහිටි දේශපාලකයන්, තවත් සමාජ බොහෝ පිරිස් නාමල්ට තව වයස තියෙනවානේ. තාම අවුරුදු 38යි. ඔහුට තව පස්සේ ටිකක් ඉවසලා ඉඳලා මේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්නට පුළුවන්. ඇයි මේ හදිස්සිය කියලා බොහෝ දෙනා ප්‍රශ්න කරනවා. ප්‍රශ්න නගනවා. නමුත් ඇත්ත தත්ත්වය එක නෙමෙයි. ඒ කියන්නේ ඔවුන් ප්‍රශ්න කරනවා. නමුත් මේකේ බැසිලුත් දන්නවා, නාමලුත් දන්නවා, තව කල් හිටියොත් වැඩේ වෙනත් පැත්තකට හැරෙන බව. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ ජීවත් වෙලා ඉන්න කල් නාමල්ට ගන්නට තියෙන ජයග්‍රහණයක් ගන්නවා ඇර මහින්ද මිය ගියාට පසු ඔහුගේ පින්තූර ඉල්ලගෙන ජනාධිපතිවරණ වලට ගිහිල්ලා ජය ගන්නට බැරි බව මොවුන් හොඳටම තේරුම් ගත්තා. ඒ කියන්නේ දැන් මහින්ද ඉන්නේ බලවත් ලෙස රෝගාබාධයකින් දරුණු රෝගියකින් පෙළමින් ඉතා අසාධ්‍ය තත්ත්වයේ ඉන්නේ. මේ මහින්ද ජීවත් වෙලා ඉන්න කාලේ මේ මැතිවරණයේදී මේ ජනාධිපතිවරණයේදී නාමල් ඉදිරිපත් නොවි මේ අවස්ථාවට පයින් ගහලා කාලයක් ගිහිලා මහින්ද මිය ගියාට පස්සේ ඇවිල්ලා මැතිවරණයකට ඒ වාසිය ගන්නට බැරි හින්දම ඒ සපෝට් එක මහින්දගේ, ඒ කියන්නේ මහින්ද ජීවත් වෙලා ඉන්න කාලේ දෙන මොරාල් එක, මහින්ද අඩුම වශයෙන් ලෙඩ ඇඳේ හෝ රෝද පුටුවක තියාගෙන හරි තමන්ගේ කැම්පේන් එක ගෙනියන්නට පුළුවන් නම් ඒක වාසි බව නාමලුත් බැසිලුත් හොඳටම දන්නවා. අන්න ඒක හින්දා තමයි බැසිලුත් නාමලුත් තීරණය කරන්නේ මේ 2024 මේ ජනාධිපතිවරණය ධම්මික පෙරරට හෝ තවත් අපේක්ෂකයෙකුට නොදී තමන්ම ගන්නට ඕන කියන කාරණය ඔවුන් තීරණය කළේ අන්න ඒ හේතුව හින්දායි. මේ අවස්ථාවට පයින් ගහන්න බෑ. මහින්ද ජීවත් වෙලා ඉන්නකොට දිනින දිනිල්ලක් ඔහුගේ සහයත් අරන් ඔහුට තියෙන ආකර්ෂණයත් එක්ක ඔහුට තියෙන සමාජයේ සහ දේශපාලන පුරවැසියන්ගේ පාක්ෂිකයන්ගේ ඒ ආශිර්වාදයක් හැකිතරම් දුරකට ගන්නට ඒක අරගෙන ජයග්‍රහණය කරන්නට ඕනේ හින්දා තමයි නාමල් රාජපක්ෂ මේ අවස්ථාවේදී අනිවාර්යයෙන්ම ඉදිරිපත් වුනේ. මේ ජනාධිපතිවරණයේදී පැහැදිලි වෙන තවත් විශේෂ කරුණක් තියෙනවා. ඒ කියන්නේ පෞල් පාලනය තව දුරටත් ඉදිරියට ගෙන යන්නට උත්සාහ කරන චරිත තුනක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ පුතානෝලා 3 දෙනෙක් මේ ජනාධිපති තරඟයට තරඟ බිමට දැන් පිවිසිලා. කවුද මේ පුතානෝලා 3 දෙනා? ජේ.ආර්.ගේ බෑනා රනිල් පුතානෝ, ඒ කියන්නේ බෑනට කියන්නේ පුතානෝනේ බොහෝ වෙලාවට. සජිත් ප්‍රේමදාස, ඒ කියන්නේ ආර් ප්‍රේමදාසගේ පුතානෝ. දැන් මහින්ද රාජපක්ෂගේ පුතානෝ තමයි ඊයේ දවසේ නාමල් පුතානෝ දැන් තරඟ බිමට ඇවිල්ලා. මේකෙත් අනිකුත් විශේෂත්වය තමයි මේ පුතානෝලා 3 දෙනාට මේ පුතානෝලා 3 දෙනා වෙනුවෙන්ම උදව්වට ඇවිල්ලා තින්නේ, උදව් කරන්නට හදන්නේ, මොවුන්ට ශක්තියක් වෙන්නට හදන්නේ, මොවුන්ගේ දෑ ශක්තිමත් කරන්නට හදන්නේ. පසුගිය මහා මැතිවරණයේදී පොහොට්ටුවේ පක්ෂෙන් ඡන්දෙ ඉල්ලලා ඉදිරිපත් වෙලා ඡන්දෙ ඉල්ලලා දිනපු මන්ත්‍රීවරු 144ක් වගේ ප්‍රමාණයක් තමයි මේ 3 දෙනා වෙනුවෙන් පැති තුනකට බෙදිලා ඔවුන්ට සහයෝගය දෙන්නේ, ඔවුන්ට සපෝට් කරන්නේ. එතකොට ඒ කියන්නේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු 144 තුනකට බෙදිලා මේ මුන් 3 දෙනාට තරඟෙන් දිනන්න උදව් කරනවා.
ජයග්‍රහණය වෙනුවෙන් කැප වෙනවා. මේක මහා ජඩ දේශපාලන ක්‍රමයක් නේ. මේ දේශපාලකයන්ව තව දුරටත් විශ්වාස කරන්නට පුළුවන්ද? ඉතල බලන්නට උන කාරණයක්. ඒ කියන්නේ මට නම් හිතෙන්නේ මේ රැවටිල්ලට තිත තියන්නට ඕනේ මේ පාර. නාමල් රාජපක්ෂ මේ මැතිවරණේ මට නම් හිතෙන්නේ ඔහු ජයග්‍රහණය කරනවට වඩා ඔහුට සිව්වන ස්ථානේවත් ඒ ස්ථානය රැකගන්නටවත් කටයුතු කළොත් හොඳයි කියන එක තමයි මට නම් ඔහුට කියන්නට තියෙන්නේ. මොකද මේ දේශපාලන ක්‍රමය අනිවාර්යම වෙනස් කරන්නට මිනිස්සු දැන් දැනුවත් වෙලා තීරණය කරලා ඉවරයි. එම නිසා මේ පුතානෝලා මොනතරම් උත්සාහ කළත් බුද්ධිමත් මිනිසා, බුද්ධිමත් පුරවැසියා මෙවර වටිනා තීරණයක් ගන්නා බව බොහෝ වෙලාවට අපිට මේ පොළවේ භූමියේ දේශපාලනය කරනකොට, කතාබහ කරනකොට, හැසිරෙනකොට අපිට හොඳටම තේරුම් යනවා. එම නිසා නමල් රාජපක්ෂ මේ සිව්වන ස්ථානය රැකගන්නට තව තවත් කැප වෙන්නට ඕනේ කියන කාරණය මතක් කරමින් මම නවතිනවා. ඔබ සැමට සුබ දවසක්. මම අනුර චන්ද්‍රසිරි.